ඒ ජනාධිපති දැන් සාකච්ඡා කරන්නේ හරි මම පහට එකඟයි නෑ මම පහට එකඟ නෑ හරිද? එතකොට ජනාධිපතිවරණයට තරම් කරන් ලෑස් දෙන මිනිස්සු ගිහිල්ලා මේ පහ ගැනම එල්ලි එල්ලි සාකච්ඡා කරලා ඉන්නේ. දැන් පහුගේ සතිය ඇතුලේ මම දැක්කේ නෑ කිසිම දේශපාලන පක්ෂයක අපි ජනාධිපතිවරණයකට තරඟ කරයියි කියන විශ්වාස කරන කිසිම නායකයෙක් තමන්ගේ ප්‍රතිපත්ති ගැන කතා කළා. ඔහු ඊළඟට මේ රට පාලනය කරන්න හදන මොන ක්‍රමවේද ඇතුළත්ද කියලා කතා කළා. ඔහු කතා කරේම මම පහයි මම කියන්නේ පහයි කියලා අයා කියන හයයි කියලා ඕක තමයි කතන්දරේ ටික. එතකොට අර හඳින්දු මන්ත්‍රීතුමා කිව්වා දැන් අර ඒ කාලෙන් කාලයට ජනතාවගේ වඩා සංවේදී ස්ථානයට ගැලපෙන ආකාරයේ ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා ඒ නිර්මාණයත් එක්ක ඉන්නවා. එතකොට අර ඔබතුමා කියපු මැන්ඩේට් එක හදාගන්න හම්බෙන්නේ නැහැ. දැන් එතකොට නැවත වතාවක් අපිට වෙන සංසිද්ධිය තමයි අපි දැන් සාකච්ඡා කරනවා ඔව් ප්‍රජාතන්ත්‍රවාදය ඛණ්ඩනය කරලවත් ඒක අත්හිටවලවත් ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වෙලාවත් බංකොලොත්භාවයෙන් ගොඩ එන්න බෑ. බංකොලොත්භාවය කියලා කියන්නේ අතුරු ප්‍රතිඵලයක් අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනේ කියලා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නම් අපි යහපාලනයක් සම්බන්ධව මම යහපාලන කියන වචන වෙන කෑල්ලක් කියන්නම්. හැබැයි පාවිච්චි කරන්න වචන යහපාලනයක් සම්බන්ධව පාලන ක්‍රමයක් සම්බන්ධව ආර්ථික ප්‍රතිපත්තියක් විදේශ ප්‍රතිපත්තියක් සම්බන්ධව සාකච්ඡා කරලා එන්න ඕනේ ජන සම්මතවාදී නියෝජිතයෙක්පත් වෙන්න ඕනේ. හැබැයි ඒ සාකච්ඡාවට දැන් ඉඩකඩක් නැහැ. ඉඩකඩක් නැති වෙන්නේ මේ ඒකේ මේ ප්‍රජාතන්ත්‍රවාදීක තියෙන පිළිබිඹුව මැතිවරණ ක්‍රමයම දැන් අවිනිශ්චිතතාවයටපත් කරලා ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්න නිසා දිනය සහ කාලය සම්බන්ධ. මම යහපාලනය ගැන මම වචනයක් කියන්නම් කියලා කිව්වේ ඊළඟට වෙලා තියෙන සංසිද්ධිය තමයි අපි දේශපාලන විද්‍යාත්මකව පාවිච්චි කරන ඉතාම සංකල්ප දේශපාලනය ඇතුලේ ගර්හවට ලක් කරලා තියෙනවා. දැන් 2015 2020 2019 ආණ්ඩුවට බයින් යහපාලන ආණ්ඩුව කියලානේ. දැන් යහපාලන ආණ්ඩුව නම් ඒ ආණ්ඩුව හොඳයිනේ. දැන් යහපාලනය ගැනනේ ලෝකෙ මිනිස්සු කතා කරන්නේ ගුඩ් ගවර්නන්ස් කියලානේ කියන්නේ. ඒ යහපාලනය ඇතුලේ තියෙනවා නීතිය ආධිපත්‍යය තියෙනවා මන්ත්‍රීතුමා කියපු ඊළඟට අධිකරණ ස්වාධීනතාවය තියෙනවා මාධ්‍ය නිදහස තියෙනවා මිනිසුන්ගේ ඡන්දබලය ආරක්ෂා කරන එක තියෙනවා ඈ ඒ සාකච්ඡාව තියෙනවා. එහෙන් තිබුණා හොඳයිනේ. හැබැයි දැන් යහපාලන ආණ්ඩුව කියලා පාවිච්චි කරන්නේ තමන් එකඟ නැති ජනතාවට වින කැටුවා කියනව ආණ්ඩුවක් හඳුන්වන්න පාවිච්චි කරන්නේ අර දේශපාලනයේ තියෙන ඉතාම ඉහළ සංකල්පයක්. දැන් ප්‍රජාතන්ත්‍රවාදීටත් වෙලා තියෙන මේකමයි. මේකත් මට නැවතවතාවක් උපුටා ගැනීමක් කරන්න වෙනවා. ගයන් මම එතන කැටි කරන්නම් මේක. මේ මහාචාර්ය මේ ධම්මදිසානායක මහත්මයාගේ තරහා කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා අපිට හඳුනා ගන්න හරි අමාරු කෑල්ලක්. මේක හරියට ආදරේ වගේ. අපිට පේන්නේ නැහනේ. එතුමා ගන්නෙත් ඔය උදාහරණෙමයි. මේක ආදරේ පේන්නේ. හැබැයි අපි ලක්ෂණ දන්නවා. කෑරින් තියෙනවා, හොයා බැලනවා, කේරනවා, කෑවද බිව්වද අහනවා, යනේන තැන් බලනවා, රැකවරණය දෙනවා, ඈසෙන ඒක අපි ආදරය කියලා අඳුන ගන්නවා. ඒතර ප්‍රජාතන්ත්‍රවාදෙත් අපි අඳුන ගන්න දේවල් තියෙනවා. ඒ අඳුන ගන්න දේවල් වලින් මූලිකම ලක්ෂණයක් තමයි ඡන්දය කියලා කියන්නේ. දැන් නැත්තේ මේක. ඡන්ද කියනකොටම තියෙනවද කියලා අහනවා. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඡන්දය කියලා කියනකොටම ඊළඟ ප්‍රශ්නයක් එනවා එකතු වෙලා ඡන්ද තියෙනවද කියලා තමයි අහන්නේ. තියයිද? හරිද? ඒකට හේතුව තමයි අපි මොකද ජනාධිපතිවරයා දැන් පත් වෙලා ඉන්නේ අනුප්‍රාප්තික ක්‍රමවේදයක් ඇතුලේ. ඔහු ඡන්දකින් ආපු ජනාධිපතිවරයෙක් නෙමෙයි. හිටපු ජනාධිපති ගිහින් තියන්නේ ඡන්දකින් නෙමෙයි. හරිද? එතකොට අපි පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ පැවැත්විය යුතු ඡන්ද දෙකක් නොපවත්වමින් පැවැත්විය යුතු ඡන්දය පවත්වනවාද යන්න සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවක් මේ. ඒ නිසා ජනතාවගේ තියෙන සැකය සහය අවිනිශ්චිතව ඉතාම සාධාරණයි. අර ඔබතුමා අහපු ප්‍රශ්නේ 19 වෙනි සංශෝධනය නොදැකපු දෙයක් ඇයි මෙතෙන්දි ගියේන්නේ? ඒ අවිනිශ්චිතතාවය තව දවස් 10ක් 15ක් මේන්ටේන් කරා. ඒක පැහැදිලි. මොකද ඒක ඇතුලේ කවුද අපේක්ෂකයා? මොකද්ද ප්‍රතිපත්තිය? මොකද්ද දේශපාලන පක්ෂේ? එයා හිටගන්නේ මොන අපේක්ෂකයාද එක්කද? දැන් මේ වෙලාවේ තියෙන ටිකක් කඳවුරු කැඩිච්ච දේශපාලඥයක් නෑ. අපි බලන් ඉන්නේ මේ පාර්ශව ඊළඟට ජනාධිපතිවරණයේදී නොමිනේෂන් දෙන මේ පාලකයා අතර කොතනද ගිහිලා හිටගන්නේ කියලා. ඒ වෙනුවෙන් ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. දැන් අද මම දැක්කා එක දේශපාලන පක්ෂයක යම් කිසි අවුරුද්දකට විතර කලිනුත් පෝස්ට් එකක් දානවා අපේ පක්ෂයේ මේ අහවල් පක්ෂයේත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්න පටන් ගත්තා කියලා. දැන් ආපහු දානවා අපිත් එක්ක පටන් ගත්තා කියලා. ඒ කියන්නේ දැන් අර කඳවුරු ගැලවිලා ගිහිල්ලා දැන් මේ හදන්නේ බේස් එක. ඒ බේස් එක හදාගන්න අවශ්‍ය කරන කාලය ඕනනේ. ඒක ජනාධිපති එළිය කරගන්න ගියපුවහම වැඩේ පොඩ්ඩක් අවුල්. දැන් එතන තමයි ගෑන් ප්‍රශ්නේ මතුවෙන්නේ. එහෙනම් ජනමනස ගිනිහින් තියන්න ඕන වෙන තැනක. ජනමනස ගිහිල්ලා තියෙනවා ඡන්දේ තියෙනවද නැද්ද කියලා පොඩ්ඩක් සාකච්ඡා කර කර බල බල උසාවි ගිහිල්ලා බල බල ඉන්න අපි මේක හදාගන්න කංකි. මෙතෙන්ට තමයි දැන් මේක හේතු වෙලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි
නිරීක්ෂණ සංවිධානයක් විදිහට අපි සිවිල් සංවිධානයක් විදිහට මේ සම්බන්ධයෙන් අපි දේශපාලන පක්ෂ අතර යම් සාකච්ඡාවක් ඇති කරපු දැන් දේ තමයි මේ වෙලාවේ මන් දන්නේ මේ පපුව ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඡන්දේ තියන්න බැහැයි කියනා වූ දේශපාලන පක්ෂයක් හෝ ඡන්දේ දෙන්නේ නැහැයි කියනා වූ දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් නැහැ. අනු මට එක නායකයෙක් හොයලා දෙන්න. නෑ අපි ඡන්දේ තියන්නේ නැහැ. අපිට ඡන්දේ තියන්න බෑ කියලා. හැබැයි ඔක්කොම කරන්නේ නෑ අපි තියනවා මේක හරි නිශ්චිතයි අවුරුදු 5යි ආය මේක දැන් අල කැපුවා වගේ වැඩේ කරනවා කියන තැන තමයි තියෙන්නේ. හැබැයි ඒක ඇතුළෙම ඔවුන් Tamanට තියෙන මාධ්‍ය පාවිච්චි කරමින් මාධ්‍ය කියලා කිව්වේ මේ ජනමාධ්‍ය නෙමේ ඔවුන්ට තියෙන ඒ ගැන නියැලෙන තියෙන මාධ්‍ය අධිකරණය ව්‍යවස්ථාදායකය ඊළඟට ඔවුන්ගේ පක්ෂ සම්මේලන ඒ හරහා ජනගත කරමින් ඉන්නවා ඡන්දෙ තියයිද නැද්ද කියන එක.